ජාතික ජනබලවේගේ නීතිත්න සංවිධානය අපේ හර්ෂණ සහෝදරය තුළු පිරිසත්ය එකතුවෙලා පඩ බාරදුන්නට පස්සේ අපේ කණ්ඩෑමට හැකියාවක් ලැබුණා ජාතික ජනබලවේගේ වෙනුවෙන් සෑහෙන විශිෂ්ඨ කාර්රයක් උසාාවිය තුළ හිෂ්ට කරන්න. හැබැයි ඉතිං උසාවිිය කතා කල්ලා පුරුදදුනාට මේ වගේ දශපාලන රැස්වීමක කතාකාන තරන් අපි පුරුදු පුහුණු වෙලා නෑ. කෙස වෙතත් ජාතික ජනබලවේගේ නීතිදනවරු මේ වන විටල් ලංකාවපුරාම දෙදහස්සකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරී අපේ ලක්ෂමන් වවැල් සහෝදරයක් එක්ක මෙදෙහිවල ආසනය ක්‍රියාකාරීව දේශපාලන සහ අපේ දේශපාලන වැඩ කටයුතුවලට එකතු වෙලා තියවා ඇයි නීතිදනවරු හැටියට අපි ජාතික ජනබලවේගයක් එක්කේ එකතුුණේ අපට යන්න වෙන තැනක් නැද්ද ඇයි මෙතන්ටම ආවේ කියන ගැටලුව එක අපෙන් හුගක් වෙලාවට අහන දෙයක් සරල වශයෙන් කිවොත් දේශපාලන නායකින් කතා කරනවා අපි පහදල දීල තිබෙනවා හැත්ත හතර වසරක දුර්ධාන්ත දේශපාලනන ඉතිහාසයක ගඳගසන ඉතිහාසයක් පිළිබාඳව මේ ඉතිහාසේ තියන ප්‍රධානම ලක්ෂණය තමයි මෙ රටේ තියන නීතියේ බිඳවැටීම එමනැත්තං අධිකරණයට තමන්ගේ තීන්දු තීරණ හරියට ගන්නට බැරිවීම විනිශ්කාරවරුත් සමග සාකච්ඡා කිරේීමේදී ඔවුන් අපිත් සමඟ පවසනදේ තමයි කරුණු දෙකක් එකක්. අපිට අවස්ථාව ලබා දෙන්න දේශපාලනයෙන් තොර තීන්දු තීරණ ගන්න දෙක අපේ උසස්වීම් දේශපාලට බලපෑම්වලින් තොරව ලබා දෙන්න. මේ කරුණුවලට අමතරව ම දල අදහසක් ලබා දෙන්නම් ඔබලට පසුගිය අවුරුදු පණහා තුළ නීතියේ දෙවංගන කොයි විදිහටද ගනිකා සේවේද යොද වලා තියෙන්නේ කියලා. අපි ගත්වොත් එහෙම ඉක්දස් නමස්සය හැත්තයක හැත්තහත කාලය ගත්තම කොල්විනාරද සිල්වගේ ව්‍යවස්ථාව හඳුන්නල දීමේදී. අධිකරණ සේවා කොමිසම රාජ්‍යසේවා කොමිසෑම ඇතුළු ස්වාධීන කොමිසම් විනාශ කල්ලා දාලා, තරුණ තරුණියන්ට රස්සාවල් ලබා දෙන එක තානායම් වල ලබා දෙන්නට කටයුතු කරන්නට පඩන්ගත්තා ක තමයි ආරම්භය අපේ වර්තමාන පරම්පරාවේ අතීතයදිහා බැලුවහම ඉඩ පස්සය අපි ගත්තොත් එහෙම එක්දාසම සය හැත්ත හතේ ඉඳලා ජර්මහත්්‍යයාගේ කාලෙ බැලුවොත් ඔගලන්ට මතක ඇති බොහොම කුප්‍රකට ගෝනවල සුනල් ලගේ සිද්ධිය අධිරණය රදිකාරයෙක් වෙලා දඩුවන් ලැබුවට පස්සේ ඔහුට ජනාධිපති සමාවක් ලබාදීලා සාමිනිසුරු කමකුත් ලබා දෙනවා. මකයාන් උත්සා කරන්නේ අධිකරණයෙන් නීතියෙන් දඩුවම් දුන්නම් පස්සේ රටේ නායක අවිසින් ජනතාවට පෙන්න්නනවා මම අධිකරණය ගණන්ගන්නේ නෑ. නීතිය ගණන්ගන්න නෑ. මම මට ඕනදේ කරනවා ජනතාව හැටියට පුළුවන්න්නම් බල ම රුද්දෝ මොහරි කරලා පෙන්න පල්ල කියලා. අපිට කොකා පෙන්න්නේ මක් කරන්නේ. ඇයි අපිට නීතියක් අවශ්‍ය වෙන්නේ. සත්ව ලෝකයේ තියන ශක්තිවන්තයා ජයගනී කියන සිද්ධාන්තයට එරෙහිව දුබලයාව පරාජය කරමින් ශක්තිවන්තයා ජයග්‍රහණය කිරීම කියන සිද්ධාන්තය බිඳහළට තැන තමයි නීතිය. දුර්ුවලයාට යන්න පුළුවන් ක්තිවන්තයාටේ රෙහිවා ධිකරණය වෙතට ගිහිල්ලා යුක්තිය ඉල්ලා හිටන්නට පුළුවන්. මේ යුක්තියේ දෙවන්ගන වැඩහිටපු ශ්‍රේෂ්ඨාතිිකරන්නේ විනිසුරුවරුන්ගේ ගෙවල්වලට තමයි විවියන් ගුණවර්ධන නඩවෙදී අවසානයේදී. පර්සි කොලින්තෝම ජේෆේ සෝසසා බාන්ස් රත්තුවත්තගේ ගෙවල්වලටඒ විනිසරුවරුන්. ගෙවල්වලට ජර් ජයවර්ධන මහත්යාගේ සහ දේශපාලන නායකත්වේ මඟ පෙන්වීම තුරින් ලක්ෂ්මන් ෆනෑන්ඩු හෙවත් කළුලකිගේ එල්ලා ගල් ගහන්නේ. කළුලකින්ව හොයාගන්න බෑ කළුල් ඒ ඒ විවියන් ගුණවර්ධනක බඩට පාපහරක් ලබාදීපු පාරදීපු ගනේෂනාදන් කියන පොලිසි නිලධාරියාව රුපියල් දෙදාශස් පන්සිීයක දඩයක් දහන දඩේගෙවන්නන්නේ තාඩුවෙන්. ඒ පොලිසිනිල්ධාරියට ලැ්ජනතුව උසස්වී මක් ලබාද දෙවා. එත නතරවෙන්නේ නෑ කළුලකිීව හොයාගන්න බෑකීල් අධිකරණයට කරුණු වාර්තාාවෙන. හැබැයි කළුලකීගේ මගුල් ගෙදර පින්තූර සන් පුවත්පතය පලවෙනවා. එ පුවත්පතේ ඉන්නේ එවක්කට අධිර නැතිවරයා හිටපු නිශ්ෂංක විජය රත්නයි තරුණ කටිුතුව භාරව හිටපු අදජනාධිපති රනිල් වික්‍රම සිංහයි. අලුලකීලට ආරක්ෂාව ලබා දුන්නේ ඔන්න ය විදිහට අධිකරණයට ගල් ගැහුවේ ඔන්නොය විදිහට ඉඩ බස්සෙක් දශ නමසේ අසුවට කාලයේදී ඔගොලන්ට මතක ඇති උඩුගම්පල ගඩාෆිල එඩිසෙන්න්් ගුණතිල කළ හැට දාහකට අධික තරුණයෝ අපි කියෙන ක්්‍රා ජඩිශල් කෙලික්ස් එමනැත්තාං අධිකරණයේ නියමයකින් තොරව සිදු කරණමිනීම රුම්. අනන්තප ප්‍රමාණ සිදුවනා අපි පොඩිකාලේ මහමග මිනිී දාලතිබුණ මේමට දේශපාලන නාකත්තුවය දුන්නේ කෞද අධිරණය නුසලක හැරිිය කවුද. ඉට පස්ි ගත්තොත් නීතිපීටේ වදකාකාරයක්ගෙන නිච්චා. බටලන්දගෙන නිච්චා සමහර කතා පලවනාමේ මරණහටි දැකල ඇස්සුගුල්ලන හැටි දෙකලා කංවල්ට පෑන් හනම දැකලා සමහරු ඒවදිහා බලලින් වයිම් බිබී සතුද වනයි කියලා මේ රටක්ද මේ නීතිය තියන රටක්ද ඔබයි මයි ජීවත්වෙන්න ඕනේ රටක්ද නීතිය උත්තරී තර බවතියන රටක්දක ඊට පස්ෙනනන් එක් දශ්‍රමසේ අනූහතරදි චන්දරිිකා කෞද චන්ද්‍රිකාගේ කාලේ නීතිය බාර ඇමති බැද්දගන සංජීව ඉරිිතයක් නැතුව බැද්දගාන සංජේව නීතිය තමන්ගේ අතට ගන්නවා ප්‍රසිද්ධ ගායක ගායිකා යුවලකගේ කොන්්ඩෙ කපලා ගෙවල් ගිනිතියලා විනාශ කරන්නේත් ඒයානු භාවයෙන්මයි ඊළඟට අපි ගත්තුොත් එ හෙම දෙදස් පහේදෙනවා මහින්ද රාජ පක්ෂ කීත් නොයාලට ප්‍රගීත එක්නැලි ගොඩගට පොද්දල ජෑන්තලට රටේඉන්න බැරිතත්ත්වයක් පහළ වෙනවා. රටේ නීතියක්ත්‍රියයක්ත්මක වෙන්නේෙ නෑ. මේමින් සිල්ව ලගිහිල්ලා රූපවාහිනිය පහරදුන්නහම ඒ නොස්සලකාහරින අඩුම තරමේ කරුණුවාර්තා කිරීමක් වුණාද අධිකරණයට. කිසිවක් වෙන්නේ නෑ. ඔබයි මායි මොකක්හරි පොඩි වරදක් සිදූ නොත්තහෙම ිහිල්ල අධිකරණයට කරුණුවාර්තා කලාට, දේශපාලන නායකීන්ගේ හෙංචයිෝ වැරදි කලාට කරුණු වාර්තා වෙන්නේ නෑ පුළුවන්න් ගිහිල්ල පොලිසියට ඔ දේශපාලන නායකුට විුද්ධව පොලිස් පැමිණිල් ලක්කල්ලමට පිටපතග ෙනත් දෙන්න. පුළුවන්න ගෙනත් දෙන්න පොලිසි පිටත පුළුවන්න නීතිනයගෙන් ලියමක් නැව ගිහිල්ලා මේ පොලිස් පිටපතක් ගෙනත් දෙන්න. සාමාන්‍ය ජනතාවට පොලිසිය දුරස්ථයි. අධිකරණය දුරස්ථයි හැබැයි දේශපාලනනායකන් එෙහෙම නෑ. ඉට පස්සේ අප ගත්තොත් එහෙම දස් පහළවේදී දින පනස් දෙකේ කුමන්ත්‍රණය සිද්ධ වෙනවා. ශ්‍රෂ්ඨාධිකරන්නේ කේනවායකත් සම්පූර්ණය නීති විරෝධී කියලා. පලාත් සබා මැතිවරණය කල්දැම්ම අගටත් වෙච්ච දෙයක් නෑ. ඉට පස් එ කැන්සල් කරන්නවා. ඉ පස් දෙදශ විස්ස පලාාත්පාලන චන්දය කල්දානෝ නිකමට මංගහන්නේ කුරුණෑ කල රාජ සභා මණ්ඩපය කැඩවා. එහෙ ඉන්න නාගරික මධානේ නගර සභාවේ නගරාධිපතිය. නිකමටවත් අහල බැලුව අදූ ගොල්ලන්ට දැනගන්නවත් ඇැබුනද මොනුවත්තුනේ කිය. නැමනුව තුන්නේ හැ ඒස්ී මහත්තයා කේක් ගෙඩි අක් කරගෙන උපන්දිනය සමරන්න ගෙදට ගිය. දේශපාලන කොච්චර අපේ රාජ්‍ය සේවය විනාශ කන්නවාද. විශාල නිර්ීත තරුණ වැදගාත් පොලිස් නිලධාරීන් සිටියදී දේශපාලනය සඳහ කයි විදිහටද පාවිච්චිකාන්නේ ඇත්තටම අපි කතා කරමු මේ නිරධාරගේ අහලබාන්්ඩ මෙස්සකේ හරියට ක්ඩ තියනවාද කියලා කඩන පොලිස්සින ගාරීගේ මෙස්සකටගලක් කනදිහාාව දැක්කෝත් ඒ අය රැකියාව කරනකට පින් දෙන්න ඕනේ. අව්ව ඉඳගන රෆික් එකක හසුරෝණකට පින් දෙන්න නඕනේ. හැබැයි ඒ පහසුකන් දෙෙන්නේ නෑ අපරාධකාරු වියට්ට එකගේ යන ගොට පොලිසිනිල්ල දාරි. අර මගැහැලන ජීප්වලදුවනවා. නීතිය විනාශ කරන්නේ අධිකරණයට හිනාවන්නේ. ඉට පස් අපි ගත්තු ොත්ත හෙම මෑතකදී. පලාත්පාලන මැතිවරණන්නේ කල්දැමීම පිළිබන්ඳව ශ්‍රෂ්ඨාධි කරණයෙන් දුවක් ලබා දුන්නාම හාම පවත්වන්න කියලා පාර්ිමේන්තුෙන් සිිලෙක් කමිටිය එකක් වර ප්‍රසාද කමිටුවක් පත් කරනවා විඩසුරුවරු තුන්දෙනාව කැඳවල නිදහසට හේතුවා. ඉඩබස්සේ ව්‍යවස්ථාදායක සබහව මේ වර්තමාන පොලිස්නිපතිතුමා පත්කිරීම සම්බන්ධෙන් හෝ හුට රීෝඩ් පහුගිය පොලිස්පතිතුමාට රීලෝඩ් ලබා දීමේදී සතිතුනෙන් තුනට ඒ ව්‍යවස්ථා සභාව අනුමත්ත නොකරණකොටඒ අනුම කලෙේ කෙලෙ කළ නවන ම දීර්ගවශය නීතිය පැත්තෙන් පැදිලි කරන්න ලාාපොරත්තු ව න ව්‍යවස්ථා සභාව ස පොලිස්පතිතුමාගේ පත්වීම අනුමත කළෙන් නැති වනාාම ඒ නීතිවිරෝධී. එ පත්වීම නීති විරෝධී. එහෙම ගත්තවොත් මේ රටේ මාස ගණනාව. පොලස්පතිෙනෙක් හිටියෙන් නෑ අදට ඉන්නත් වැඩ බලන පොලිස්පති කෙනෙක් පොලිස්පති කෙනෙක් පත්කරගන්න බෑ වැඩ බලන පොලිස්පති කෙනෙක් පත්වවෙන්න නම් දළ සරලව කිව්වොත් අපි කිවොත් ඇමති කෙනෙක් ඉන්නවා ඇමති රටයන වෙලා වෙේ තමයි වැඩ බලන ඇමති කෙනෙක් පත් කරන්න පුළුව එමත් ඇමති කෙනෙක් අගමැති කෙනෙක් කවරුහරියක් කෙනෙක් කෙමටත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රාදේශය ලේකම් අසනීප වුණ තොහුට රැකියාව කරගන්න බැරිවුුණොත් තමයි වැඩබලන ඇමතිවරේ අදාළ නිලධාරියෙක් පත් කරන්නේ. දැ වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරන්න පුලන් කියල කොයි පොතෙක් කොහෙද තියෙන්නේ. කොහෙවත් නෑ. මේව නීතිවිරෝධී මේ හිනාවෙන්නේ අධිකරණයට. මේ කරන්න නැතිවුනම් පස්ස ්‍යවස්ථාදායක සභාවට එරෙයිව කමිතුු පත් කරන්න රනිල් කතා කරනවා. ඉඩ පස්සේ අපි ගත්තොත් එ හෙම අපි නැවතර මගේ කලින් ප්‍රශ්න යනවා. ඇයි අප ඇයි අපි ආවේ. නීතිත්නවරු හැටියට විශාල සංඛ්‍යාවක් ජාතික ජනබලවේගිය වෙතට. අපිට විශ්වාසයක් තිබෙනවා මෙනායිකත්වය තුළ රට තුළ අපි බලාපොරොත්තු වෙන එක රටක් එක නීතියක් කියන සංකල්පය ක්‍රාත්මක වෙනවායි කියන එක. ඒකරක් ගෝටාබය මහත්තයක් කියපු එක රටක් එක නීතියක්හෝ මවෙන්න හදුනේ ල ගොඩත්තේ හමුදුරුවන්ගේ රටක් එක නීතියක් නොවෙයි. එකරටක් එක නීතියක් කියන්නේ මවින්ට නොවෙන නීතිය අපිට ක්‍රියාත්මක වන්න නීතිය අපි හැමෝටම ක්‍රියාත්මක වෙන එකයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැමෝටම එකම නීතියක් මේ ඇති නීති ටික වැදගත් වෙන්නේ. ඔබටත් මටත් ක්‍රියාත්මක වෙන නීතිය බලවන්තයට ක්‍රියාත්මක නොවීමයි. අධිකරණය හැල්ලුවීමයි. එක විහිලුවකට ලක්වීමයි මෙ ජාතික ජනබලවේගය කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන උත් පෙන්වලා තියෙනවා නීතිවිරෝධී වැඩකළහම සදාචාර විරෝධී වැඩ කළහම එක්ක ඉන්න බෑ කියලා. හොරුන්ට තක්කඩියන්ට වංචාකාරීන්ට ජාතික ජනබලවේගේ මේවේදිකාව තුළ පුටුවක් නෑ. අපි ගත්තුොත් අනුරුද්ධ පොල්ගම්පල සහෝදරයා දැනම් බෑ සහෝදරැ කියන්න්න අනුරුද්ධ පොල්ගම්පල ජපානයට එක්කගෙන ග්‍යාම මිනිස්සුටිකක් හොරෙන් මෙ මෑතකද අහුනා නැවත මධ්‍යම් පරසර අධිකාරයේ පගාග හපු එකේ අල්ලස් ගත්ත එකෙ එක චූතිතේ අන්ඩුද්ද පොල්ගම්පල අහුැම් පස්සේ ජාතික ජනබලවේගෙන් පැන්න්නවා අයින්කලානෙම පැන්න්නවා ඉරවස්සේ ජාතික ජනබලවේගේ විශිෂ්්‍රතම කතිකයා කියපු එක්කෙන ජාතික ජනබලවේගේ ප්‍රතිපත්ති වලට පටහැනිිව කටයුතු කරන කොට පැන්න්නවා පැන්නුවා විතරක්න මේ ගහල පැන්ුවා අපි එහෙම මිනිස් ඕනේ නෑ අපිට අවශ්‍ය වෙන්නේ නීතියක් සදාචාර්යක් සංස්කෘතියක් තියන වැදගත් රටා එවැනි රටාක් මේ මිනිස්සුන්ට හදන්ඩ පුළුවන් මේ මිනිස්සුන්ට හදන්්ඩ පුළුවවා. ඔබට හදන්ඩ පොළුවන් මහැමවිටම කියවන වගේ අපි එක පවුලක්. පවුලත් එක් එකතු වෙන්න ලැබිච්චක ගැන මම සතුටේ. ඔබේත් අපේත් පවුල සහෝදරය කියේ ආමන්ත්‍රණයකාරන්න පුළන් නායකෙ ක අපිට ඉන්නවා. මේ එකට ඉන්න කට්ටියයක් ඉන්නවා මෙතන නායකියෝ රජවරු බේබිලා මන්ත්‍රීල හාමුල නෑ මේ එක පවුලක් අපි එකට වැඩ කරමු. මේ රට අපි එකට ගොඩගාම. මෛච්චරයි කියන්නාවේ හැබැ එක දෙයක් මං කියලා ඕනේ සමම්නද සහෝදරගේ කතාවට චුත්්තිියක කිරීමා. ඔය කියපු ඉස්කෝලේ දවල් කෑමවෙේලක් දෙන්නයි කියලා මමත් හිතුවා. එකන මන්මගේ බිරිඳට හරෂන් සහෝදරැකික්වා. අපි විදුහල්පති තුමිය හම් වෙච්ච වෙලාවෙේදේ. අංකවා කෑමවේලක් දෙමු අපි දරුව දෙසීයට මාළු කෑල්ලක් එහෙම දාල දෙමු කියලා. විදුහල්පදිතුමිය බුද්ධගෝෂය අපි එෙක්ක කියවා එච්චර දෙයක්කෝනෙ නෑ. බතුයි පොල් සම්බෝලටිකකයි දෙන්න කිවා. බතුයි පොල් සම්බෝලටි. මේ රටක්ද මේ ජීවත් වෙන්න පුළුවන් රටක්ද. කියන් නැත්තටම මේ අපිට. මේ හදලතියෙන්න්නේ ජීවත්ව එන්න පුළුවන්රටාන්ද නෑ අපි ඒක වෙනස් කරමු. අපිට ඒක වෙනස්කාන පුළුවන් ජාතික ජනබලවේගේට එය වෙනස් කරන්ඩ පුළුවන් ඒ කරන්න හැකි ජාතික ජනබලවේගේට චය ස්තුතියි.